අයිබෝවන් ඔබෙක්වානි රාත්‍රි 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තවත් ඖෂධ වර්ග 27ක මිල පාලනයට පියවර කල්ලිකුතු කිරිපිටි කිලෝග්‍රෑම් 14000ක් සොයා ගැනීම මාධ්‍යයට අදහස් දැක්වීමට නාමල් කුමාරට තහනමක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදාපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩි දියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් ඒ පිළිබඳව පත් කරන නව කමිටුවට ඉදිරිපත් කිරීමට සියලු පාර්ශ්වයන්ට අවස්ථාව හිමිවන බව අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කිරීමෙන් අනතුරුව සති දෙකක කාලයක් තුලදී අදාළ නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ආයතනය පසුගිය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීමට හේතු වූ කරුණු සහ දැනට මුහුණ දී තිබෙන අභියෝගයත් එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත් මේ දීපුරුල් ලෙස සාකච්ඡාවට ලක් වුණා. මෙතන හොඳ අදහස් රාශියක් ඉදිරිපත් කළා මේ දේවල් වෙනවා නම් හොඳයි කියලා. වෘත්තීය සමිතිවලින් වෙනත් අධ්‍යක්ෂ මණ්ඩල නියමිතින්ගෙන් වෙනත් අංශවලින්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මම සවුඳ වෙනකොට පත් කරන කමිටුවට තමුන්නාංශලව ඉදිරිපත් කරන අදහස් ලිඛිතව හදලා දෙන්න. සති දෙකක් ඇතුළත කමිටුව අදාළ තමුන්නාංශලගේ ආයතන හෝ මින් බාහිර තව තියෙන්න පුළුවන් වෙනත් විශේෂඥ ආයතන හෝ වෙනත් සංවිධාන ඒ ඕනෑම කෙනෙකුගේ අදහස් අරගෙන ඒ අදාළ නිර්දේශ ඉදිරිපත් කරන්නයි මේ කමිටුව පත් කරන්නේ. ඊට පසු ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් අපි කැබිනට් මණ්ඩලයටත් දාලා අනුමැතිය අරගෙන ආයතන වලට බාර දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සුව බැලීමට ජනාධිපතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතුද මෙවන විට සිදු කරමින් පවතිනවා. තවත් ඖෂධ වර්ග 27ක මිල පාලනය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 73ක මිල පාලනය කර ඇති අතර එය 100 දක්වා වැඩි කිරීම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය HMM රෝමි මහතා රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළා. එම සංස්ථාවේ නව විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විල්පර්ට් කුමාරසිරි මහතාද මෙහිදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මේ දවස් 52ක සෞඛ්‍ය සේවයට ඇතුළු ආලාපය මගහරවා ගැනීමට අමාත්‍යංශය වැඩ කර රාත්‍රි වෙනකම් දිගටම මම වැඩ දාගෙන තිබෙනවා. ඒ වැඩ කටයුතු ටික අවසන් කිරීම. මම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බාර ගන්නකොට මෙහි ආලාපය තුන මිලියන 400 නමුත් පසුගිය අවුරුද්ද වෙනකොට මේ ලාභය මිලියන 1982ක් වෙනකන් පසුගුණයකින් විතර වැඩි වුණා. ඒකේ ප්‍රතිලාභත් මම මෙහි ඉන්න සියලුම සේවක සේවිකාවන් අතර බෙදා හැරියා. මම බලාපොරොත්තු වෙනවා තව ටික කාලෙකින් ඖෂධ 73 කියන එක ඖෂධ 100 දක්වා කැමැටි කරවීමට. ඒ නිසා තවත් මිල පාලන අපි ඉදිරියට ගෙනියනවා. කල් ඉකුත්තු කිරිපිටි ව්‍යාජ අසුරණවල සකසා කූට ලෙස අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් හෙලිකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. නිට්ටඹුව වේවැල්දෙණිය ප්‍රදේශයේ මේ පවත්වාගෙන ගොස් ඇත්තේ කල් ඉකුත්තු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්වල අසුරා අලෙවි කර තිබෙනවා. ඒ මෙම කිරිපිටි අයර්ලන්තයෙන් ආනයනය කළ බව පවසමින් කල් ඉකුත්තු කිරිපිටි කිලෝග්‍රෑම් 14000ක්ද මෙහිදී සොයාගෙන තිබෙනවා. ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 2250ක්ද ඒ අතර වෙනවා. විශේෂ කාර්යබලකායේ බුද්ධ්‍යංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තේරවාදී බුදුදහමේ හරය තවත් වසර දහස් ගණනක් ආරක්ෂා කරමින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරන හෙට දිනේදී විහාරස්ථාන රාජ්‍ය ආයතන මෙන්ම නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ඉල්ලා සිටිනවා. බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය හෙට පෙරවරුවේ පැවැත්වෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලු විහාර පුදබිමේදී එය සිදු කිරීමට නියමිතයි. බුදුදහම නිවැරදි ලෙස ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ මඟ පෙන්වීම හා ආශිර්වාදයේ මත මෙම කටයුතු සිදු කෙරෙනවා. 2000කට අධික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් හෙට දවසේ පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමීව දිවයින පුරා විහාරස්ථානවලදී ආගමික වතාවත් සංවිධානය කර තිබෙනවා. එමෙන්ම මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ බල ප්‍රදේශය තුල සියලුම පාසල් හෙට දිනේ වසා දැමීමටයි තීරණය කර තිබෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියට අදාළව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට මාධ්‍යයට කරුණු ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කළා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය නිකුත් කළේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට නාමල් කුමාර වරින් වර මාධ්‍යයට අදහස් දැක්වීම බාධාවක් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. එම කරුණු ප්‍රචාරය වූ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අදාළ විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා භාරයේ තිබී අත්අඩංගුවටගත් ගිනි අවි දෙක පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයට මුදා හරින ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. සිද්ධියට අදාළ විමර්ශන සිදුකර ලබන 16 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා තවදුරටත් රහස් පොලිසියට නියෝග කළා. එක්සත් ජාතික පක්ෂය අභියෝග ජයගෙන ඉදිරියටම ගමන් කරන බව රාජ්‍ය මාධ්‍ය ජේ.සී. අලවතුවල මහතා පවසනවා. වයඹ සංවර්ධන හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සිය අමාත්‍ය ධුරේ වැඩබහර ගැනීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපි මේ පාර්ලිමේන්තුවේ කෙරෙන මාජන යුතු අපි මාජන සේවකයෝ නිසා පාලකයෝ නෙමෙයිනේ අපි අපි කවුරුත් මාගේ තියන ජනතාවයි උතුම් ජනතාවයි අපි පස් ජනතාව ඊළඟ ඡන්දයේදී ජනතාවේ වට බලලා කිප් තරාදී මැනලා නැගරේ. නමුත් මම ප්‍රාර්ථනා කරන් ඊළඟ පැතිවලට එන්නේ ඉස්සලා පාර්ලිමේන්තුව බොහොම පිරිසුදු ඉන්න දූෂණය කරලා තියෙනවා නම් අපේ කට්ටිය අනිත් පක්ෂවල මනම් කියනවා මේ ඔක්කොම ගේන්න අධිකරණය මම එතනයි අදාමිට ලොකු අභියෝගයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ නෙමෙයි වෙන ඕන කෙනෙක් එක්ක එන්න කියන්න අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කොටගෙන අපි ඔක්කොම එකට එකතු වෙලා අපි සම්දානගත වෙලා එන ඕනම කෙනෙක් අපිට ජාත්‍යන්තර කරන මාවත කියනවා කියන එක මම තමුන්නාසට කියන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ මාධ්‍ය හමුවක් මොරටුවේදී පැවැත්ුණා. පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. මේ කාලවකවානුව තුළ දේශය වෙනුවෙන් තමන්ගේ ආදරණීය පාක්ෂිකයා වෙනුවෙන් එවිතරක් නෙමෙයි රටේ ඉන්න පොදු මහජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයෙකුට ගන්න පුළුවන් ඉතා හිතයිසීම තීන්දුව తీරණ ටික බරපතලම වෙලාවක බරපතලම දේශපාලන තීන්දුව తీරණ ටික ගත්ත දේශවල නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා කියන්නේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ජවයක් නව බලයක් ලැබිලා දිනවා. මේ සියල්ල අපි එකම වාමාංශික බලවේගයක් බලකොටුවක හිටපු කට්ටියක් ඇදියට අපි සිළු දෙනා නැවත එක්කහු වෙලා මේ ගමන යමු. මේ රට බේරගන්න අපි සිළු දෙනා පෙරට එමුයි කියලා ඉල්ලමි. මේ රටේ සම්පත් විකුණන්න දෙන්න බෑ. මේ රට රකින්න ඕන. මේව රකින්න නම් අපි පොදු බලවේගයක් එක්ක මේ රටේ සංධානගත විය යුතුයි. මේ පුළුල් සංධානයත් එක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ජනාධිපතිතුමනි ඔබතුමා ගත්ත තීන්දුව නිවැරදි කියන්දන අපි ඉන්නවා. ඒ නිසා අපි ඔබතුමාව අත්තරලා යන්නේ නැහැ. ඔබතුමාගෙන් උදව්පකාර ගත්ත, තව උදව්පකාර ගන්න බලන් ඉඳපු කට්ටිය මේවා නොලැබෙයි කියලා හිංගලා ඉන්න යන්න අපිට කරන්න දෙයක් නැහැ. අපි ඒ අයට කියනවා ඔබ මේ ජනාධිපතිතුමා නිසා ඔබේ ප්‍රතිරූප හදාගෙන අද ඒ කන්න දීපු අත සපා කරන තැනකට යන්න එපා. නොරොච්චෝලේ විදුලි බලාගාරය උපරිම ලෙස පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. තාප බලාගාරයේ ඉතාමත් අධික ප්‍රමාණයක් නිෂ්පාදනය උත්පාදනය කරන තැනකට අපි ඇවිල්ලා බලලා මොන වගේ දේවල්ද තියෙන්නේ, කොයි ආකාරයෙන්ද මීට වැඩි වැඩි දියුණු කරන්න පුළුවන් වන්නේ කියන එක අපි බලන්න තමයි මෙතනට ආවේ. මේ අවස්ථාව උපයෝගී කරගෙන
මේක පරිසරයට හිතකාරී හරි ඒක කිසි ප්‍රශ්නයකදී නොවන විදිහකට කටයුතු වෙනවයි කියන එක අප මෙතනත් පෙන්වන්න අපේ අදහසක්. රටේ බිලියන් 14.5ක් නිෂ්පාදනය කරන අවස්ථාවක ඒක තුනෙන් එකක් මේක තුලින් නිෂ්පාදනය කරනකොට මේක ඉතාමත් වැදගත් බලාගාරයක්. මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ තියෙන දක්ෂ ඉංජිනේරු සහාය කළමනාකරණය තුළ ඒ තියෙන ප්‍රශ්න निराකරණය කරලා තියෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න අපිත් හිතුවා. නමුත් ප්‍රථම වතාවට මෙතනට ඇවිල්ලා තියෙන මට ඒ ප්‍රශ්න කොහෙද තියෙන්නේ කියලා බලන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විවිධ අංශවල කටයුතු සොයා බැලූ අමාත්‍යවරයා එහි සේවකයින්ගේද අදහස් විමසා බැලීමට කටයුතු කළා. එමෙන්ම එහි කටයුතු වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්ද උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දකුණු පළාතේ වීවගාවට හඳුනා නොගත් රෝගයකින් හානි පැමිණ තිබෙනවා. කිරිවදින ගොයම බොල්වීම මෙහි විශේෂත්වයයි. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පවත්නා මෙම තත්ත්වයේ හේතුවෙන් කුඹුරුවක්කර 2000කට අධික ප්‍රමාණයක් දැනටමත් විනාශ වී තිබෙනවා. රෝගයට ලක්වන ගොයමෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබා ගැනීමට බැරි බව අප වාර්තාකරු පවසනවා. ගොවීන් විවිධ ප්‍රතිකාර යෙදුවද මෙතෙක් එය සාර්ථක වී නැහැ. ගංවතුර ආපදා තත්ත්වයේදී විපතටපත් ජනතාව වෙනුවෙන් හමුදාව විශාල සේවයක් ඉටු කළ බව රියාත් මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ගෝලීය සංසදය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දැක්කා පසුගිය කිල්නොච්චේ ඇතිවෙච්ච ගංවතුරෙන් දෙමළ ජනතාවට හමුදාව පිහිට වෙච්ච හැටි. ඒතර හමුදාව ඒ දෙමළ ජනතාවගේ සහායට කඩිනමින් පැමිණේ නැත්තම් තව විශාල ජීවිත සංඛ්‍යාවක් හානි වෙන්න තිබ්බා. ඉතින් එතන තිබ්බේ මනුෂ්‍ය කමක් තමයි අපි මේ හමුදාව තුළින් දැක්ක. අපි දැක්කා කොහොමද දරුවෝ සහ කාන්තාවෝ පමණක් නෙමෙයි දෙමළ ජනතාවගේ සතුන් පවා ආරක්ෂා කරපු හැටි. මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල කැලිකසල බැහැල කෙරෙන ගුහාගොඩ තේක්කවත්ත කුණුකන්ද සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පවසනවා. මන්දියම් පරිසර අධිකාරියට නාගරික සංවර්ධන අධිකාරියට පළාත් පාලන අමාත්‍යාංශයට මේ පිළිබඳ සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන්නා. මේක නායෑමක ලකුණොත් අවටින් දෙන මහවැලි ගඟ ඒ නිසා මෙතන ලොකු පරිසර හානියක් සිද්ධ වෙයි කියන දේ සලකලා බලලා තමයි මේ ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිතුම උපදෙස් ලබා දුන්නේ. හෙක්ටයාර 6ක භූමි ප්‍රදේශයකින් යුත් ගුහාගොඩ කසල කන්දට එක් දිනකදී කසල මෙට්‍රික් ටොන් 150ක් පමණ බැහැර කරනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මේ වෙන විට අවධානය යොමු වෙලා තියෙනවා. ඒක අපිට විශාල සතුටක් ඇත්තටම. දිනෙන් දින ව්‍යාපෘති පැමිණියත් මම හිතන්නේ මහජනතාවට ඇති වෙන පීඩාව කිසි දිනක අවම වෙලා නැහැ. ඉතින් විශේෂයෙන් අපි ඉල්ලන්නේ මේ පරිසර හානිය අවම කරගන්නට අවශ්‍ය කරන විධිමත් ක්‍රියාමාර්ගයක් ජනාධිපතිතුමා විසින් ඉක්මනින් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණය කරලා තියෙනවා. ඕන් විධිමත් දක්ත ඉදිරිපත් කරලා තියෙනවා කුණු ටොන් 150කට ආසන්න ප්‍රමාණයක් මේ ස්ථානයට දිනකට බැහැර කරනවා කියලා. ශාරීරික අභ්‍යාසවල නිරතව සිටි යුද හමුදා සෙබළුන් 11 දෙනෙකු ලොරි රථයකට යටවී තුවාල ලබා තිබෙනවා. ඒ පිළිබඳ හා තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනෙන්. ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ සෙබළුන් පිරිසක් මාර්ගයේ උදෑසන ශාරීරික ව්‍යායාමවල යෙදී සිටියේදී පසුපසින් පැමිණි ලොරි රථයක් සෙබළුන් යටකර නොනවත්වා ධාවනය කර තිබෙනවා. එහිදී සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. පලාගිය ලොරි රථයේ රියදුරා අල්ලා පොලිසියට බාර දීමටයි යුද හමුදාව කටයුතු කළේ. ගාල්ල දොඩංගොඩ මාර්ගයේ තෙලිකඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදියේ ගමන්ගත් මෙම මියගිය තරුණයා 21 හැවිරිදි දිවියේ පසු වූවෙක්. මෝටර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල ඕබඩ ඇල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් නිවතට පැන පෙරළී යාමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 3 දෙනාම තුවාල ලැබුවා. ත්‍රිරෝද රථය පදවා ඇත්තේද පාසල් සිසුවෙක්. තුවාලකරුවන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරුණා. හැටන් දික්කොය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සංගවා තිබූ නිමි තේකොළ කිලෝග්‍රෑම් 4000ක ප්‍රමාණයක් සොයා ගැනීමත් සමග වතුකම්කරුවන් හා පාලනාධිකාරී අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. තේකොළවල වටිනාකම රුපියල් ලක්ෂ 20ක්. වතු පාලනාධිකාරිය රහසිගත ලෙස නිමි තේකොළ අලෙවි කර අයථා ලෙස මුදල් උපයා ගනිද්දී තමන්ට සිදුව ඇත්තේ අඩු වැටුපකට සේවය කිරීමට බවයි කම්කරුවන් පවසන්නේ.
අනුරාධපුර නවනගරයේ බස් නැවතුම් පොළ පිටුපස දුම්රිය මාර්ගයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ සිට කංකසන්තුරේ දක්වා ගමන් කළ දුම්රියේ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 65 70 අතර වයසේ පසුවන බවටයි සැක කෙරෙන්නේ. දෙපා වාරු නැති අසරණ පියෙකු කාත් කවුරුත් නැති නිවසක දමා ගිය පුවතක් තිස්සමාරම සේනපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මම ඉස්සෙල්ලා මෙහාට එන්නේ ඉස්සර වෙලා හිටිය පුතාගේ. දේවර රැකියාවේ නිරත වෙමින් තම දරුවන් ඇතිදැඩි කළ මේ පියාට පිරිමි දරුවන් 3 දෙනෙක් සහ එක් දියණියකද සිටිනවා. කලක් තිස්සේ අංශභාග රෝගයෙන් පීඩා විඳින මොහු ගත කරන්නේ දුෂ්කර ජීවිතයක්. මේ සියලු දේ අතරේ තමන්ගේ ඇස් දෙකේ පෙනීමත් අහිමි වූ විට ඒ දුෂ්කර බව කෙතරම් නම් ඔහුට දැනෙනව ඇත්ද? තම දේපළ සියල්ල ඔහු දරුවන්ට පවරා දී තිබෙන බව ගම්මාසීන් පවසනවා. කෙසේ වෙතත් පසුගියදා මේ මහලු පියාව පාළු නිවසක තනිකර දමා යාමට තරම් ඔහුගේ දරුවන් අකාරුණික වුණා. මදුරුවන්ගෙන් පීඩා වින්දත් තමන්ගේ දරුවන්ට වෛර කරන්න අදටත් ඔහුගේ හිත ඉඩ දෙන්නේ නැති බව විශ්වාසයි. ඒත් තමන්ගේ අසරණ දෙමව්පියන්ව හැකි ආකාරයට රැකබලා ගැනීම දරුවන්ගේ පරම යුතුකමක් කියලා අපි යලිත් වතාවක් සිහිපත් කළ යුතුයි. බණ්ඩාරවෙල හල්පේ දරගල පතන කඳ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. රක්ෂිත ප්‍රදේශයේ අක්කර 10ක පමණ ප්‍රදේශයක් මේ වන විට ගින්නෙන් විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වයක් සමග ගින්න සීක්‍රෙන් පැතිර යමින් පවතිනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ ගනිමින් සිටින අතර පවතින සුළං තත්ත්වයක් සමග ගින්න පාලනය අසීරු වී තිබෙනවා. මාතර බෙලියත්ත පළමු දුම්රිය ධාවනය අනිද්දා සිදු කෙරෙනවා. අලුතින් ඉදිකළ මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීම සඳහා පළමු වරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම අනිද්දා සිදු වෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදුවන්නේ. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගය අදියර 3කින් නිම කිරීම රජයේ සැලසුමයි. මාතර සිට බෙලියත්ත දක්වා කොටස පළමු අදියර යටතේ, දෙවන අදියර යටතේ බෙලියත්ත සිට හම්බන්තොට දක්වාත්, තුන්වන අදියර යටතේ හම්බන්තොට සිට කතරගම දක්වාත් ඉදිකිරීම් කටයුතු සිදුවනවා. දුම්රිය මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 113ක්. මාතර සිට බෙලියත්ත දක්වා වූ කොටසේ ඉදිකිරීම් සඳහා ඇසමෙන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 278.2ක්. චීන එක්සිම් බැංකුව මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශන යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදුවෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 70 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස්පතිතුමාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ. මේ අතර පසුගිය වසරේදී දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුම් 14ක් සිදුකර තිබෙනවා. 2018 වර්ෂය තුළදී පොලිස්පතිතුමාගේ නියෝග මත දිවයින පුරාම විශේෂ මෙහෙයුම් 14ක් පවත්වා තිබෙනවා. මෙම විශේෂ මෙහෙයුම් 14දී වරෙන්තුකරුවන් 12,984ක් අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම බීමත් රියදුරන් 7,094කුත්, විෂමද්‍රව්‍ය හා නීති විරෝධී මද්‍යසාර සම්බන්ධයෙන් සැකකරුවන් 9,087කුත් පොලිස්පති නියෝගයෙන් සිදු කරන ලද විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තිබෙනවා. විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 10,305ද අපරාධ වැළැක්වීම අරමුණු කරගෙනත්, ඒ වගේම රියානතුරු සිදුවීම අවම කිරීම අරමුණු කරගෙනත් මෙලෙස පොලිස්පතිතුමාගේ නියමයෙන් දිවයින පුරාම වරින් වර විශේෂ මෙහෙයුම් සිදු කරනු ලබනවා. ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම ජනවාරි 4 වෙනිදා ළමා හිංසනයට එරෙහි ජාතික දිනය පැවැත්වෙනවා. ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩනැගීම යන පරමාර්ථ මුල් කරගනිමිනුයි එය පැවැත්වෙන්නේ. ළමයින් සියලු ආකාරයේ අපයෝජන වලින් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දිනක් උරුම කර දීම සඳහා සියලු පාර්ශ්ව එකට එක්ව කටයුතු කළ යුතු බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සභාපති එච්.එම්. අබේරත්න මහතා පවසන්නේ. දරුවන්ගේ ජීවිත යහමගට යොමු කළ හැකි ප්‍රධාන පුද්ගලයින් වන්නේ දෙමාපියන්. එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේ වගකීම වන්නේ ලොව බහර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවධාරණය කරන්නේ. 2015දී ලබාතුන් ජනවරමේ බලාපොරොත්තු ඉෂ්ට කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වු සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයක් තංගල්ල නගරයේදී පැවැත්වුණා. රතපෙළ පාලියක්ද සංවිධාන කර තිබුණා. කුඩාවැල්ල නාකුළු ගමුව ගාමිණී විද්‍යාලය ඇසලින් ආරම්භ වූ රතපෙළ පාලිය තංගල්ල නගරය දක්වා පැමිණ බෙලියත්ත, අගුණකොළ පැලැස්ස, හම්බන්තොට හරහා තිස්ස මහා රාමේ දක්වා ගමන් කළා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු ජනතා නියෝජිතින් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. තමුන්නාසලාට කියන්න කැමති, අපි දේශපාලනයට ප්‍රවේශ වුණේ බලහත්කාරයෙන් තනතුරු ගන්න නෙවෙයි. අපි පිළිගන්නවා වසර 3 තුල අපි අඩුපාඩු ගන් තිබුණා. දැන් අපි කතා බහ කරලා මහත්මා දේශපාලනය තුල අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් සමග එකඟතාවයක් ඇති කරගෙන 2015 ජනවාරි 8 වෙනිදා අපිට ලබා දුන්නු ජනවරම අපි නැවතත් වරක් ක්‍රියාත්මක කරා. අපි ළඟ බොරු සෝබන නැහැ, බොරු කයිවාරු නැහැ. මාස 9ක් තියෙනවා වැඩ කරන්න. අවධානය ක්‍රීඩා පුවත් වෙත. ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 4 ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම කඩලු 7ක් දැවී ලකුණු 622ක් ලබා සිටියදී ඉනිම අත්විටුවීමට තීරණය කළා. පිළිතුරු වශයෙන් පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 24ක් ලබා සිටිනවා. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනේ අදයි ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරු මායංක් අගර්වාල් ලකුණු 77ක් ලබා ගත්තා. විශිෂ්ට ප්‍රතිහරමයක නිරත වූ අරවින්ද් පුජාරා ලකුණු 193ක් ලබා ගැනීමට සමත් වුණා. නායක විරාට් කෝලි ලකුණු 23ක් ලබා සිටියදී වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඩ්ගේ පන්දුවකට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ඉන්දිය කණ්ඩායම ලකුණු 622ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා. එවන විට නොදැවේ ක්‍රීඩා කළ රිෂබ් පන්ට් පන්දු 189කදී ලකුණු 159ක් ලබා සිටියා. පන්දු යැවීමේදී නෙතන් ලියොන් ලකුණු 178කට කඩුලු 4ක් දවා ගත්තා. ජොෂ් හෙසල්වුඩ් ලකුණු 105කදී කඩුලු 2ක් බිඳ හෙළුවා. වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් 1 කඩුල්ලක් දවා ගත්තා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 24ක් ලබා සිටිනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk